හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න අදත් වෙනද වගේම වෙනස්ම තේමාවක් ඔස්සේ ගොඩනගපු ලස්සන මූවි එකක් තමයි අරගෙන ආවේ. ඒ තමයි 2017 නිකුත් වුණු Blue My Mind කියන මූවි එක. මේ කතාව ගෙතෙන්නේ මිනිස්සු අතරේ තනි වුණු ලස්සන දීකඳුළු ළඳක් වටා. ඇය වැඩි වෙහෙටපත් වෙනවත් එක්ක ටිකෙන් ටික සැබෑ ස්වරූපයට පරිවර්තනය වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි බලමු ඇයට මිනිස්සු අතරේදී මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද? ඒ වගේම දීකඳුළු බඩට පරිවර්තනය වෙන එක නවත්තන්න පුළුවන් වෙයිද කියලා. අපි යමු සම්පූර්ණ කතාව පැත්තට. මූවි එක පටන් ගනිද්දිම පුංචි ගෑනු ළමෙක් මුහුද ළඟ සෙල්ලම් කරමින් ඉන්නවා. මේනගේ අරගෙනම තමයි මියා. මියාට ඉන්නේ අම්මයි තාත්තයි විතරයි. තාත්තගේ ජොබ් එක නිසා තමයි අලුත් ගෙදරකට ඇවිත් තියෙන්නේ. මියා අලුත් ගෙදරට පොඩ්ඩක්වත් කැමති නෑ වගේ. ඉස්කෝලේ යන්නේත් කැමැත්තකින් නෙවෙයි. මියා අලුත් යන ඉස්කෝලේ සෙල්ලක්කාර පිරි ළමයි වගේම ගෑනු ළමයි එන සෙට් එකක් ඉන්නවා. මියා තනිම තමයි ඉන්නේ. මොකද අලුතින් ආපු නිසා මියාට තාම යාළුවෙක් නෑ. මියා ගිහින් එයාගෙන් සිගරට් බොන ගින්දර තියනවද කියලා අහද්දී එතන ඉන්න කෙනෙක් කියන්නේ කවුද තමුසෙද කිව්ව අපිත් එක්ක කතා කරන්න කියලා. මෙහෙම කියන ගමන් බෙල් එක නාදුර නිසා කට්ටිය එතන යනවා. අම්මා මියාගෙන් අහනවා අලුත් ළමයි කොහොමද? ප්‍රශ්නක් උනේ නෑ නේද? මේ වගේ දේවල් අහද්දී මියාට තරහා ගිහින් අම්මා එක රණ්ඩුවක් ඇති කරගත්තා. මියා රෑ වෙලා කිචන් එකට ගිහින් කරන්නේ ලුණු ටිකක් වීදුරුවකට දාලා ඒක උසුමට බොන එක. අම්මා එක රණ්ඩුර නිසා එදා රාත්‍රිය ගත කරන්නේ අම්මා එක්ක. ඉස්කෝලේ බයිස්කල් සවාරයක් යන හදාන්නේ. යන්න කැමති තැන් තුනක් ගුරුතුමා බෝඩ් එකේ ලියනවා. වෙනම ඡන්දේ ලැබුණු තැනට තමයි යන්න හිතන් ඉන්නේ. දැන් කාර් සෙට් එක නම් කියන්නේ කෝඩිලෑන් යමු කියලයි. ඡන්දේ සම්මානන නිසා මියාට ඡන්දේ දෙන්න සිද්ධ වුණා. කට්ටිය කියපු නිසා කෝඩිලෑන් යන ඡන්දේ දුන්නා. ඉස්කෝලේ යනවාට පස්සේ අර සෙට් එකේ ඉන්න කෙල්ලෝ ටික මියාගෙන් සිගරට් ඉල්ලනවා. දීලා යන හදනකොටම ජිනාය කියන ගර්ල් අහනවා ඔයාගේ නම මොකද්ද? මට ඒක මතක නැහැ. කට්ටිය මහපු නිසා මියා කියලා කියනවා. ඔය අපිත් කියන කැමති නම් අපිට එකතු වෙන්න. මියත් ඒකට කැමති වෙලා ජිනාය ගෙදර යනවා. ජිනායට ඉන්නේ තාත්තා විතරයි. ජිනාය මේ වෙලාවේ තාත්තගෙන් අස්සන් අර ගන්නවා කෝණිලෑන් යන්න. මේ ගෑනු ළමා නිදාසේ තමයි කාලය ගත කරන්නේ. මියා ගැන විස්තර ටිකකුත් ජිනාය අහුවට පස්සේ නරක වීඩියෝ එකක් මියාට බලන්න දුන්නා. මියා ගෙදර ආපු ගමන් කරන්නේ මාළු ටැංකියේ මාළු දෙන්නේ කන එක. මියාටත් හිතා ගන්න බෑ ඇයට මොකද වෙලා තියෙන්නේ කියලා. ස්කූල් කට් කරලා මියා ෂොපින් යන්න හදන්නේ. ෂොපින් යනවා කිව්වට ගෑනු ළමයි ටික කරන්නේ ලිප්ස්ටික් අනම්මනම් හොරේම බෑග් වලට දාගන්න එක. මියත් ඒවා බලන් ඉඳලා හොරේම සාක්කුවට දාගත්තා. මෙයාල මේ කරන වැඩේ කඩේ ඉන්න කෙනෙක් දකිනවා. ඉතින් මියා ජිනාය එකම පැත්තට දුවගෙන ගියා. දිවිල නතර වුණේ ටික දුරක් ආවට පස්සේ. මෙයාල මේ දේවල් කරලා ගොඩක් සතුට වෙනවා. මේ වෙලාවේ ජිනාය මෙයාට ගොඩක් ලං වෙනවා. දැන් මෙයාල හොඳම යාළුවෝ. අනින් දෙන්නත් එයාලගෙන් බේරිලා මේ දෙනෙන තැනට ආවා. මෙයාට ඉන්ටර්නෙට් එක හරහා එක මිනිස්සෙක් මැසේජ් කරනවා. ඒත් මෙයා රිප්ලයි කරන්න යන්නේ නැහැ. මේ අතර මියා වැඩ වියටපත් වෙලා. වොෂ් එකක් දාන ගමන් ඉඳි මියා දකිනවා ඇඟිලිවල වෙනස්කමක්. ඇඟිලි එකට ඇලිලා. මියාට හිතා ගන්න බෑ මේ වෙනස් වීම ගැන. ඒත් එක්ක අම්මා විත් අහනවා මගේ මාළු ටැංකියේ මාළු දෙන්නේ කඩුයි. ඔයා මොනාද උන්ට කළේ? මම උන් කොමෙන්ට් එකට දැම කිව්වහම අම්මා මියාට කණේ පාරක් ගැහුවා. පහු වෙන තාත්තා එක්ක ස්කූල් එකට යන මියා හොරෙම් ડોක්ටර් කෙනෙක් හම්බ වෙන්න යනවා. මියා ડોක්ටර්ට කියන්නේ ඊයේ පළවෙනි වතාවට තමයි මගේ ඔසප් වීම සිද්ධ වුනේ. ඒත් එකම කකුල ඇඟිලිවල වෙනසක් සිද්ධ වුණා. ડોක්ටර්ට එක පෙන්නුවාට ડોක්ටර් විශ්වාස කරන්නේ නැහැ. මොකද එකපාරටම මෙහෙම දෙයක් වෙන්න බැරි නිසා. ડોක්ටර් එක බලලා කියන්නේ ඒක බද්දාලුංගිකයි. සත්කමක් වගේ නේ කයින් කරන්න පුළුවන්. ડોක්ටර් හිතන්නේ උපදින දවස් ඉඳලා තමයි මියාට මෙහෙම වෙලා තියෙන්නේ කියලා. ඒත් මියා කියන්නේ ඊයේ ඉඳලා තමයි මට මෙහෙම දෙයක් වුනේ. ඒක හරිම අසාමාන්‍යයි. පරීක්ෂණ වගේ කරන්න ඕනේ කියලා ડોක්ටර් කාට හරි කෝල් කරනවා. මියා අතර මියා ડોක්ටර් එන කලින්ම ඉදිරින් යනවා. මියා කිසි දෙයක් හිතා ගන්න බැරුව අඬනවා. මියා දැන් මේ වෙනස් වීම ගැන විස්තර හොයලා බලද්දී හම්බ වෙනවා ෆොටෝස් තියෙන ඇල්බම් එක. මියා අම්මයෙන් අහනවා මම හම් වෙන්නේ ඉදිරියට ෆොටෝ කොහෙද කියලා. තව ප්‍රශ්නකුත් අහනවා. ඇයි මට ඔයාලා දෙන්නගේ පිනුම නැත්තේ? මියා අහන දේවල් වලට අම්මා නම් උත්තර දෙන්නේ නැහැ. මියා ඒත් පාරතර මනුස්සයගේ ෆොටෝ එක දිහා බලන් ඉඳලා මැසේජ් කරන්න පටන් ගත්තා. දැන් මියාට ඕනේ කරලා තියෙන්නේ මේ මනුස්සයා හම්බ වෙන්න යන්න. යාළුවන්ටත් මේ ගැන කියන මියා එයාත් එක්ක අවශ්‍ය තැනට යනවා. මියා මේ තැනට ඇවිත් තියෙන්නේ මේ මනුස්සයෙක් රොමැන්ටික් විදියට හැසිරෙන්න. ඒත් මියාගේ සපත්තු ගලවන්න හදනකොටම මියාට ගොඩක් තරහ ගිහින් ඒ මනුස්සයාවත් අල්ලු කරලා දාලා ආයෙත් එනවා. මියා කකුල් වල ඇඟිලි එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ. හරියට නිකන් එකට ඇලිලා වගේ. මියා කතුරක් අරගෙන ඇඟිලි එකිනෙක වෙන් කරලා පාස්ටර් ගහනවා. ඒත් එක්කම රොබර්ට් හොයාගෙන යන මියා ඔහු එක්ක රොමැන්ටික් විදියට තමයි හැසිරෙන්නේ. ගස්සල් වලින් පිරුණු කැලාවක් වගේ තැනක මියා ඉඳගෙන ඉන්නේ. පේන විදිහට ඇයට මේ තැන ගොඩක් සැහැල්ලුවක් ගෙන දෙනවා වගේ. වෙනද වගේ නෙවෙයි. මියා කැම කන්නේත් හරිම පෙරේත කමෙන්.
එක හුස්මට කාගෙන යනවා. කෑමට හදලා තිබුණෙත් පිළිවරගයක්. හවස පාටියට රොබර්ටෝ මියාට එන්න කියපු නිසා මියා යනවා. මෙතෙන්ට ඇවිත් තියෙන ජිනාගේ යාළුවෝ සෙට් එක. කණ්ඩායමට අලු සමාජිකාවක් විදියට මියාවත් පිළිගත්තා. හොඳටම බීල ගෑනු ළමයි ඩාන්ස් කරන අතරේ ජිනායට වමනෙත් යනවා. මේ හින්දා ජිනායා මියායි ගෙදර යන තීරණය කරා. හොඳටම රෑ වෙලා තමයි මියාලා දෙන ගෙදර එන්නේ. ජිනාය මියාට කියනවා ඔයාට තියෙන සම්පූර්ණ පවුලක්. මගේ අම්මා තාත්තගෙන් වෙන් වෙලා. තාත්තත් නිතරම ගෙදර නැති නිසා මට ඕන දෙයක් කරන්නත් පුළුවන්. මියා හිතන්නේ මියාව එයාගේ දෙමාපියන් හදාගන්න ගත්ත ළමෙක් කියලා. කොලිනියන් යන මියාගේ තාත්තා අවශ්‍ය දෙයක් නැති නිසා ජිනාය මියාගේ තාත්තා විදියට කොලියාසම් කරලා කොලිනියන් යනවා. ඉතින් මියාලා බස් එකේදී මොනා හරි මත් වෙන දෙයක් විම බෝතලයකට දාලා බොනවා. යාළුවෝ ටික හැසිරෙන හරියට මත් වෙලා වගේ. මියා හෙත් පාරක් රොබර්ටෝ එක්ක ඉන්න වෙලාවේ මෙයාට අමුත්තක් වගේ දැනෙන්න පටන් ගන්නවා. ගොඩක් අමාරුවෙන් මියා වොෂ්රූම් එකට ගිහින් බලද්දී තමයි දැනගන්නේ මුළු කකුලෙම වෛරන් වෛරන් වගේ වැඳිලා කියලා. මියාට මුකුත් හිතා ගන්න බෑ. ඒත් එකම කලන්ති දාලා වැටෙද්දී මියාට පේන ගන්නවා මොහොද. ආයෙත් හැරෙදී වමනේ යනවා. යාළුවෝ ටික මියා හොයාගෙන වොෂ්රූම් එකට ඇවිත් මියාට උදව් කරනවා. ඉතින් යාළුවන්ට හිතා ගන්න බෑ මියා හැසිරෙන විදිහ ගැන. රැ වෙලා තමයි ගමන ඉවර වෙලා මියා ගෙදර යන්නේ. අම්මයි තාත්තයි මියා එනකම් බලාගෙන ඉඳලා. මොකද ගෙදරට කියන්නේ නැතිව තමයි මියා කොනිලෙන් ගියේ. අම්මා කියන විදිහට යාළ දැනගෙන ඉඳලා තියෙනවා මියා ගියේ තැන. තාත්තා කියනවා ඔය අපිත් එක්ක ඉන්නකන් අපි කියන විදිහට තමයි ඉන්න ඕනේ. මියා නිදාගෙන ඉඳලා තියෙන ඇඳුම් නැතුව බිම. නැගිටිද්දි මියා දකිනවා කකුල් දෙකේම පොතු වගේ දෙයක් හැදිලා තියෙනවා. ඒ වගේ මියා ගැලවිලා බිමටත් වැටිලා. ඉස්කෝලේ පරීක්ෂණයක් කරන ගමන් ඉන්නේ. ඒ පරීක්ෂණයට aran තියෙන මාළුවෙක්. මියායි තමයි ගුරුතුමා කියන විදිහට මාළුවයි කොටස් එළියට අරගත්තේ. වෙලාව ඉවර වුණ නිසා ගුරුතුමා මියාට කියන්නේ මේ මාළුවව කුන්ස් මහත්තයාට ගිහින් දෙන්න කියලා. මියා ගපාටම අර මාළුවව කන්න පටන් ගත්තා. මේක පන්තියේ ගෑනු ළමයේ දකින්න එක මියා දැක්කා. මියායට තර්ජනය කළා කාට හරි කිව්වොත් මරලා දානවා කියලා. ජිනායක එකතු වෙලා මොනා හරි දෙයක් හොයාගන්න පුළුවන් වේද කියලා අම්මා එන කාමරේ සෝදිසි කරද්දී ජිනායට හම්බ වෙනවා ආර්ධතාවය ක්‍රමවත් වීමට ගැන ප්‍රතිවගයක්. එතකොට මෙතනට අම්මා එනවා. ජිනායටත් ගෙදර යන්න කියන ගමන් මියාවත් කාමරෙන් පනගත්තා. මියා දැන් හැමදාම නිදාගන්නේ ඇඳුම් නැතුව බිම. උදේ පාන්දරේ මියාගේ දෙමාපියෝ මවුල් ගෙදරකට යන ලෑස්ති වෙලා. මියා එන්න බෑ කියපු හින්දා අවශ්‍යතාවයක් වුණොත් කතා කරන්න නම්බරයකුත් දීලා යනවා. මියා ටීවී එක බලන අතර එකපාරටම මව ටැංකිය ළඟට ගිහින් මාළුව ටික කන්න පටන් ගත්තා. ජිනාය කෝල් කරපු නිසා විය ළඟ තියෙන පාටියකට ගිහින් මියා හොඳටම ජිනාය එක්ක මඩරෝවේ වුණා. මියා දෙන ළඟට බොයි කෙනෙක් ඇවිත් කියනවා හෙට මගේ යාළුවෙක්ගේ පාටි එකක් තියෙනවා. ඉතින් ඔයාලා දෙන්නත් එන්න. ජිනාය බොයි කෙනෙක් එක්ක වෙලට බහලා විනෝද වෙන අතරේ ටික වෙලාවක් ගියාම බොයි කෑ ගහනවා මාත් එක්ක හිටපු ගර්ල් වතුර ගිනන කියලා. ඒත් එක්කම මියා දුවගෙන ගිහින් වතුරට පැනලා කොහොම හරි ජිනායව උඩට අරගත්තා. ඉතින් මියා ඉක්මනින්ම ගෙදරට දුවගෙන ගිහින් බලද්දී ඇඟේ ඉරු තුනක් තියෙනවා. මියා කරපොතු අයින් කරන්න තමයි උත්සාහ කරන්නේ. ඒත් ඒකෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. මොකද ඒ පොතු ඇඟට ඇලිලාමයි තියෙන්නේ. මේ හිඳ කකුලත් තුවාල වෙනවා. ජිනාය එනවා මියාව බලන්න. ජිනායටත් පුදුමයි. දොස්තර කෙනෙක්ට පෙන්වන්නේ අමු කිව්වට මියා කියන්නේ කිසිම තේරුමක් නැති වැඩක් කියලා. මියා ජිනායවත් එතනින් පනගත්තා. මියාට ගොඩක් දුකයි තමන්ට වෙලා තියෙන දේ දැක්කහම. මියා කිසිම දෙයක් උනේ නැති ගානට ලෑස්ති වෙලා අර බෝගේ යාළුවගේ පාටියකට යනවා. ජිනායත් ඒ පාටියට ඇවිත්. මියා මේ වෙලාවේ ඇල්කොහොල් ගන්නවා. එතන ඉන්න කොල්ලෝ ටික මියා දිහාමයි බලාගෙන ඉන්නේ. මේ වෙලාවේ එක පිරිලාමෙක් මත්තන දෙයක් මියාගේ කටට දානවා. ඊට පස්සේ මියාව කාමරයට එක්කන් ගිහින් ඇයගේ නයිති ප්‍රයෝජන ගන්නයි හදන්නේ. එතන ගොඩක් පිරිලාමයි ඉන්නවා. හොඳ වෙලාවට එතනට ජිනාය ආව මියා හොයාගෙන. එතන ඉන්න කොල්ලෝ ටික තල්ලු කරලා මියාව එක්කන් යන්න හදන්නේ. ජිනාය මේ වෙලාවේ කියනවා ඔයා කකුල් වලින් ලේ ගලනවා කියලා. ඉතින් එතන හිටපු කොල්ලෝ ටික ඒ තුවාල බලන්න ඕන නිසා මියාව තවත් අපහසුතාවයට පත් කරනවා. පාටියට ආපු හැමෝම මියා දිහා බලන්නේ අප්පිරියාවෙන්. මියා වෙලාවෙම අඬා ගෙදර දුවගෙන ගියා. මියා දැන් ගොඩක් දුරට වෙනස් වෙලා. මියාට මේ දේවල් දරා ගන්න බැරිව අත කපා ගන්නවා. මේ නිසා පාන්දරේ තමයි මියාට සිහි එන්නේ. තමගේ ශරීරය වෙනස් වෙලා කියලා මියා දකිනවා. ඇයට ගොඩක් දුකයි. හයියෙන් කෑ ගහනවා. ඒ දැන් කරන්න කිසිම දෙයක් මියාට ඉතුරු වෙලා නැහැ. මියා දියකින්දුරා බඩ පරිවර්තනය වෙලා. කොහොම හරි බඩ ගාගෙන ගිහින් බාත්รูම් එකේ බාත්ටබ් එකට බැහැලා ඉන්නවා. මොකද දැන් මියා මාළුවෙක්. එන්න එන්නම මියාගේ ශාරීරියේ පහල කොටස විශාල වෙලා. ගෙදර හැමතැනම වතුර වලින් පිරීලා. මියා ජිනායට කෝල් කරපු නිසා ජිනාය එනවා. ජිනායට දැන් හැමදේම තේරිලා තියෙන්නේ. මියා කියපු නිසා ජිනාය මියාවත් වාහනෙට දාගෙන මුහුද ළඟට යනවා. මියා ඇවිත් තියෙන්නේ මූවි එක පටන් ගන්න ඉදම පුංචි ගෑනු ළමයේ සෙල්ලම් කරමින් හිටපු තැනටමයි. මම හිතන්නේ මියා වෙන්න ඕනේ.
මේ අවසන් වතාවට තමගේ දෙමව්පියන්ටත් කතා කරනවා. තමන්ට උදව් කරපු ජිනායට සමු දීලා මියා මොහොතෙන් ඈතට පීනලා ගියා. මේ තරම් කාලයක් මිනිස් සමග ජීවත් වෙලා අගක් මුලක් නොදන්න සාගරයේ තනිවෙ නැර සිද්ධ වුණා. ඉතින් ඇයට මේ බියකරු සාගරයේ මැද ජීවිතයේ සුන්දර එකක් වෙයි කියලා නම් හිතන්න අමාරුයි. කොහොමුණත් අවසානයේදී ඇයට උරුම තැනට එන්න මියාට පුළුවන් වුණා.